වත් මානත් අපපටිච්චන්න මානැත. ගරුක ආපත්තියකට පැමිණි භික්ෂුව විසින්. එදිනම අන්්‍ය භික්ෂුවකට ඒ බව ආරෝචනය කළ යුතුය. රාත්‍රී කාලයේදී ඇවතට පැමිණියේද පසුදින අරුණ නැගීමට පෙර, ඒ රාත්‍රීියයේ දීම, භික්ෂුවකට ආරෝජනය කළ යුතුය. ආරෝජනය කිරීමට අන්තරා ආධයක් නැතිව එදිනම ආරෝජනය නොකෙළේ නම් අතිරේක වශයෙන් දුකුලා ඇවතක්ද වෙයි ආරෝජනය කරන භික්ෂුව විසින් ඒ භික්‍ෂුවක් වෙත ගොස් සිවර ඒකාන්ස කොට පෙරවා උක්කුටිකෙන් හිඳ ඇඳලිබැඳ තුයිහං සන්තිකයේ ඒකං ආපත්තිං ආචිකරෝමී කියාහෝ ආචික්කාමි කියාහෝ ආරෝචේමී කියාහෝ මම ඒකං ආපත්තිං ආපන්න භාවන් ජානාහි කියාහෝ ආරෝචනය කළ යුතුය දැනට ඇවැත් දෙසීමේදී භාවිතා කරන පරිදි අහන් බන්තේ සබ්භ ආපත්තියා ආචිකරෝමී කියා හෝ ආරෝචනය කළ යුතුය. අරුණට පළමුුව නැගිට ඇතුනුරුවන් වැද දිනපතා ඇවැත් දෙසා ගන්නා භික්‍ෂූන්ට ආපත්ති පටිච්චන්නයක් නොවෙයි. අපපටිච්චන්න ගරුක ආපත්තිවලින් නැගී සිටීමට සදිනක් මානත් පුරා අභ්භාන කර්මය කරගත යුතුය ඇවැත් කොතෙක් ඇතත් සියල්ලේම ශුද්ධිය පිණිස එකවරම මානත පිරිය හැකිය ඒ කරන කාලහි සීමාවකට සංගයා රැස්කරවා මානත ලබාගෙන පිරියයුතුය ඒ කළ යුත්තේ මෙසේය අපපටිච්චන්න මානත ඉල්ලීමේ වාකය. අහං බන්තේ සම්බහුලා සංගාධිසේසෝ ආපත්තිියෝ ආප්ජිං අපපටිච්චන්නයෝ සෝහං බන්තේ සංගන් තාසං සම්බහුලානං ආපත්තිීනං අපපටි චන්නානං ජාරතං මානත්තං යා ජාමී සීමාවේදී සංඝයා ඉදිරිිය ඒකාන්සුකොට පොරවා උකුටිකයෙන් හිඳ ඇඳලි බැඳගෙන ඉහතකි වාක්‍ය තුන්වරක් කියයා මානත ඉල්ලිය යුතුය මානත දෙන කර්මවාකිය. සුනාතු මේේ භන්තේ සංහෝ අයං තිස්සෝ් බික්හු සම්බහුලා සංගාධිසේසෝ ආපතිියෝ ආප්ජි අපටි චන්නායෝ සෝසංගං තාසං සබහුලාන ආපීන අපටි චන්නානං ජාරත්තං මානත්තං යාචති සංහෝ තිසස්ස බිකුණෝ තාසං සබහුලාන ආපතිීන අපටි චන්නානං ජාරත්තං මානත්තං දදීිය සා ඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයංතිස්සෝ බික්කු සම්බහුලා සංගාධිසේසු ආපත්තිෝ ආප්ජී අපටිච්චන්නයෝ සෝ සංගන්තාසං සම්බහුලානං ආපත්තිී නං අපටි චන්නානං ජාරත්තං මානත්තං යාචති සංහෝ තිස්සස්ස බිකුණෝ තාසං සම්බහුලානං ආපත්තිීනං අපඩි චන්නානං, ජාරත්තං මානත්තං දේති. යසස්සය සමතෝ කමති තිස්සස් බිකුණෝ තාසං සම්බහුලානං, ආපත්තිීනං අපඩි චන්නානං ජාරත්තං මානත්තස්ස දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය. දතිියම්පි ඒත මත්හං වදාමී සුනාතුමේ භන්තේ පෙයියාලං තතියම්පි ඒතමත්තං වදාමී සුනාතුමේ භන්තේ පෙයාං දින්නං සංහේන තිස්සස්ස බික්හුණෝ තාසං සම්බහුලානං ආපත්තිී නං අපටි චන්නානං ජාරත්තං මානත්තං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි. නම යොදා කර්මවාක්‍ය කියයුතුයි. සංගිහාගෙන් මානත ලබාගත් භික්ෂුව විසින් එතනදීම සංඝයා ඉදිරියේදී මානත සමාදන් විය යුතුය. මානත් සමාධන්වීමේ වාක්‍ය මෙසේය. මානත්තං සමාධයාමී, වත්තං සමාධයාමි. සිවුරේකාන්සුකොට පොරවා උක්කුටිකෙන් හිද සංඝයාට වැඳගෙන ඉහතකී වාක්‍ය තුන්වරක් කීමෙන් මානත්ත සමාධානය සිදුවෙයි. සමාධානයෙන් පසු සංගයාහට මානත ආරෝචනය කළයුතුය. ආරෝචනය කිරීමේ වාක්‍ය මෙසේය. අහං බන්තේ සම්බහුලා සංගාධසේසුව ආපතිෝ ආප්ජං අපටි චන්නයෝ සෝහං බන්තේ සංගහං තාසං සබහුලානං ආපத்தීනං අපடிිචண்ணානங ජාරත්த்தං මානත්ත යාචिං තස්සමේ සංහෝ තාසං සබහුලානං ආපත්තිීනං අපඩි චண்ணානං ජාරත්த்தං මානත්තං අදාසි සෝහං මානත්තං ශරාමී වේදයාමාහං බන්තේ වේදයතීති මං සංහෝධාරේතුූ මෙසේ තෙවරක් මානත සංගයාහට ආරෝචනය කළයතුයි එසේ එක්වරක් සංගයාගෙන් සීමාවකදී මානත ලබාගත් භික්‍ෂුවට කැමති විටක එය නික්ෂේප කළ හැකිය නැවත සංගයාගෙන් නොගෙන සමාධන් විය හැකිය මානතහෝ පිරිවසහෝ සමාධන්වී පුරණ කාලයේදී හමුවන සියළුම භික්‍ෂූන්ට ඒ ආරෝචනය කළයුතුය. නොකළහොත් රත්ති්චේදය හා වත්थබේදයෙන් දුකුලාා ඇවතක්ද වෙයි. රතිච්චේදය යනු ඒ දවස නැතිවීමය. මානතපුරण අතර දුර යන භික්‍ෂුවක් වුවද දැක භික්ෂුවට ආරෝජනය කරගත හෝ හැකි වේ නම් ඒ දිනේ අහෝ සිවෙයි ඒ දිනය වෙනුවට තවත් දිනයක් මානත පිරිය යුතුවෙයි සැමතැනම සිටගෙන වත් මානත් පිරීම පහසු නොවන බැවින් සුදුසු තැනකට වී එය පුරන්නට පටන් ගන්නාතුරු මානත නික්‍ෂේප කළ යුතුය මානතගත් සීමාවේදීම සමාධන්වී සංඝයාට ආරෝචනය කොට මානත්තං නික්කිිපාමී වත්තන් නික්කිිපාමී යැතුන් වරක්කයා නික්‍ෂේප කරනු ඉන් පසු නැවත සමාධන් වන්න තුරු ඒ භික්‍ෂුව ප්‍රකෘති භික්ෂුවකි මානතපුරණ භික්‍ෂුවක් විසින් පිරියයුතු ප්‍රතිපත්තිය පිරියුතු වන්නේ මානත සමාදන්වී ඉන්නා කාලයේදීය. මානතපිරූ පමණින් ශුද්ධිය නොලැබෙයි. ශුද්ධිය ලැබීමට සදිනක් මානත පුරා නැවත අභ්භාන කර්මය කළයුතුය. අබ්භාන කර්මයක් කිරීමට විසි නමකට නොඩු භික්‍ෂූන් පිරිසක් සීමාවකට රැස්කරගතයුතුය. ඒ වහා කරගත හැකි කාර්යක් නොවන බැවින්. දින සම්පූර්ණ වූ පසු මානත නික්‍ෂේප කොට වාසය කළ ේතුය. අබ්බාන කර්මයට සුදුසුුවන්නේ මානත සමාධන්වී සිටින භික්‍ෂුවය. එබැවින් සංඝයාරැස්කරගෙන අබ්බාන කර්මයට සැරසෙන කල්හි ඒ සීම මාලෙකයේදී. නැවතත් මානත සමාදන්වී සංගයාට ආරෝජනය කොට ඊට පස්සු මතු දැක්වෙන වාකයෙන් අබ්භාන කර්මය කරන ලෙස සංඝයාගෙන් ඉල්ිය යුතුය. අබ්භාන යාචන වාක්‍යය. අහං බන්තේ සම්බහුලා සංගාධි සේසෝ, ආපත්තිෝ, ආප්ජිං, අපටිච්චන්නයෝ, සෝහං බන්තයේ සංගන් තාසං සම්බහුලානං, ආපත්තිීනං சන්නාන ජ மாනත යාिං තස්ස මේ සගෝ තාසං සබහුලාන ආපத்திීනටි சනාන ජරත මානත අදසී සොහංබන්තේ න්නමානත් සග අාන යාමි මෙසේ තුන් වරක් කියනු අභාන කර්මවා्य சுनाතුமே බන්තේ සங்கෝ අයං තිස්සෝ බික්खු සබහුලා සගාධසේசෝ ආපතිෝ ආපජී අපපටි சන්නෝ සෝ සගங තාසං සබහුලානங ආපத்திීනஙට சண்ணානங ජரத்தங මානத்த යාී සங்கෝ තිසස බික්කුණෝ තාසං සම්බහුලානං ආපත්තිීනං අපටි ්චන්නානං ජාරත්තං මානත්තං අදසි සෝචින්න මානත්තෝ සංගං අබ්භානං යාචාතිී යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්හු අබ්බෙය ඒසා nyaත්ති සුනාතුමේ බන්තේ සංගෝ තිස්සූ కుු සබහුලා සங்கාධසේசු ආපතිയෝ ஆපජி அපடி சண்ணය சோசங்கங තාසங සබහලානங ஆපத்தීනங அපடி சண்ணනங ජரத்தங மாනத்தங யாசி සங்கෝ திසස්ස விക്കුණ தாසங සබහලානங ஆපத்தීනங அப்படி சண்ணනங ජரத்தங மாනத்தங අදசி. චින්න මානත්වෝ සංගං අබ්භානං යාචාති සංගෝ තිස්සස්ස බික්කූ අබ්බේතිී යස්ස සමතෝ කමති තිස්සස්ස බික්කුුණෝ අබ්භානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ භාසෙය දුති අම්පි ඒත මත්හං වදාමී සුනාතුමේ බන්තේ පෙයියාල බාසය තති අම්පි ඒ තමත්තං වදාමි, සුනාතුමේ බන්තේ පෙයාලං බාසෙය, අබ්බහිතෝ සගේන තිස්සු බික්කූ, කමති සංගස්ස තස්මාතුන්හි ඒවමතං ධාරයාමි. ආපත්ති පටිච්චාදනය. ගරුකාපත්තියට පැමිණි තැනැත්තා එදිනම ඒ බව භික්‍ෂුවකට ආරෝචනය කළ යුතුය එසේ ආරෝචනය නොකොට යම් පමණ දින ගණනක් ඇවත සඟවාගෙන විසුවේ නම් භික්‍ෂෝ විසින් මානත් පිරීම පෙරාතුව ඒ දින ගණනකට පිරිවෙස් පිරියයුතුය. පිරිවෙස් නුපුරා මානත පමණක් පුරා අභ්භානය කළේද පටිච්චන්න ආපත්තීන් පිළිබඳ සුද්්‍යය නොවෙයි හෝ ආපත්ති සීච පකතත්ෝච හෝති පකතත්තිී ස්ීච අන්තරයිකෝච හෝති අන්තරයික සීච පහුච හෝති පහුීච චාදේතු කාමෝච හෝති ාදේීච යනුවෙන් දසාකාරයකි නාපත්ති පටිච්චාදනය දක්වාති ෙයි ගරුකාපත්තියක් වී ගරුකාපත්තියක් වීය යන හැඟීම ඇතුව එදිනම භික්‍ෂුව ආරෝචනය නොකිරීමෙන් ආපත්තිය පටිච්චාදනය කළේ වෙයි. ආපත්තියට පැමිණේද ඒ බව නොදැන ආරෝචනය නොකිරීමෙන් පටිච්චාදනය කළේ නොවෙයි. ගරුකාපත්තිය ලහුකාපත්තිය යැයිකි සිතා ආරෝජනය නොකළේ ද පටිච්චන්න නොවෙයි. ගරුකාපත්තියකට පැමිණ තමා පැමිණ ඇවත ගරුකාපත්තියක් ද ලහුකාපත්තියක්ත් දැයි නොදන ඇවත සැඟවීමේ අදහසින් ආරෝජනය නොකළේද පටිච්චන්නවෙයි. සංගයා විසින් උක්ෂේපනිය කර්මය කොට බැහැර නොකරන ලද ප්‍රකෘති භික්ෂුවක්ව තමා ප්‍රකෘති භික්ෂුවක යන ැඟීම ඇතිව ඇවත ආරෝචනය නොකළේ නම් පටිච්චන්නවෙයි මාහට සංග්‍යා විසින් උක්ෂපනිය කර්මය කර ඇත මම ප්‍රකෘති භික්ෂුවක් නොවෙමි යැයිසිතා ආරෝචනය නොකිරීමෙන් ඇවත පටිච්චන්න නොවෙයි ප්‍රකෘති භික්ෂුවක් නොවී ප්‍රකෘති භික්‍ෂුවක් වෙමී යන හැඟීම ඇතිව ආරෝචනය නොකළේ ද ඇවත පටිච්චන්න නොවෙයි භික්ෂුවක් වෙත ගොස් ආපත්තිය ආරෝචනයට බාධාවන දසවදෑරුම් අන්තරායන් අතුරෙන් එකකදු නැතිව අන්තරායක් නැත යන හැගීමද ඇතිව ආරෝචනය නොකිරීමෙන් ඇවත පටිච්චන්නවෙයි. අන්තරාය දසය යනු රාජන්තරාය චෝර අන්තරාය අග්‍ය අංචරාය උදකාන්තරාය මනුස්සා අන්තරාය අමනුස්්‍ය අන්තරාය වාලාන්තරාය සිරිින්සපා අන්තරාය ජීවිතා අන්තරාය බ්‍රක්්මචරියා අන්තරාය යන මෝහුය. තමා වෙසනතන සිට ආරෝජනය කළේුතු භික්‍ෂුව වෙසනතනට යන අතර මග අන්තරාය නැතිකල්හි ගොස් ආරෝජනය නොකළේද ආපත්තිය පටිච්චන්න නොවෙයි ඇවත ආරෝචනය කරනු සඳහා භික්‍ෂුවක් කරා යාහැකි ශක්තිය තිබියදී ඒ බව දැන ගොස් ආරෝචනය නොකිරීමෙන් ආපත්තිය සඟවන ලද්දේවෙේ යා හැකි ශක්තිය නැතිකමින් ආරෝචනය නොකිරීමෙන් ඇවත පටිච්චන්න නොවෙයි. යාහැකි ශක්තිය ඇතද අල්පආබාදයක් නිසා යා නොහැක යන හැඟීමෙන් ආරෝචනය නොකෙලේ ද පටිච්චන්න නොවෙයි ආපත්තිය සඟවන අදහස ඇතිව ආරෝජනය නොකළේ නම්, ආපත්තිය පටිච්චාදනය කළේවෙයි. සඟවන අදහස කලින් ඇති වී පසුව එය වෙනස් වී, අරුණට පළමු ආරෝජනය කරන ලදයේ නම් පටිච්චාධනය කළේ නොවෙයි. භික්‍ෂූන් නැති තැනකදී ඇවැතට පැමිණ ආරෝජනය කිරීමට භික්‍ෂුවකගේ පැමිණීම බලාපොරොත්වෙන් ඉන්නා තැනැත්තාට දින ගත වූයේද ඇවත පටිච්චන්න නොවෙයි. ආරෝචනය කිරීම සඳහා සභාග භික්ෂුවක් වෙත යන්න හොට දින බොහෝගත වූයේද ඇවත පටිච්චන්න නොවෙයි ඇවත ආරෝචචනය කිරීමට භික්‍ෂුවක් බලාපොරොත්තුවන තැනැත්තාට පළමු හමුවුණ භික්ෂුව තමාගේ ආචාර්වරයාය උපාද්‍යාය ආචාර්වරයායයි ලැජ්ජාවෙන් ආරෝචනය නොකළේද පත්ති පටිච්චාදනය කළේ වෙයි. ආරෝජනය කළකල් හි තැනතන කියා අවමන් කරන සතුරු පුද්ගලයන්ට ආරෝජනය නුකළේද ආපත්ති පටිච්චාදනය කළේ නොවෙයි. ආපත්තිී නුක්කිත්ත මන්තරාය පහුතත්තායෝ තතා සඥිතාච චාදේතුකාමෝ අත චාදා නිති චන්නා දස ගෙහු රුබනගම්මේහි ගරුකාපත්තියක් වීම උක්ෂේපනය කර්මය නොකරලාලද භික්‍ෂුවක් වීම අන්තරායක් නැති බව, භික්‍ෂුවක් කරා යා හැකි ශක්තිය ඇති බව, ඒ හැගීම් හතර ඇති බව ඇවැත සඟවනු කැමති බව සැඟවීම යන අංග දහයෙන් පසුදින අරුණ නැගී මේදී ඇවත සඟවන ලද්දේවේය යනු ඒ පාටේ තේරුමයි. අග්හ සමෝදාන පරිවාසය තෙලෙස් සඟවෙසිස් ඇවැත් අතුරෙන් පළමුවන දෙවන ඇවැත් දෙක ලෙහෙසියෙන් පැමිණිය හැකි ඇවැත් දෙකකි. සමහර විටේ ඒ වැත්වලට පැමි ඒ බව නොදැන තිබියහැකිය ඒ නිසා පැරණි තෙරුන් වහන්සේලා වර්ෂයකට වරක් හෝ වර්ෂයකට දෙතුනකට වරක් හෝ තමන්ගේ සුද්ධිය පිණිස වත් මානත් පුරා අබ්බාන කරගත්හ. පෘධජ්ජන භික්‍ෂුවකට ඇවතකට නොපැමින සැමකල්හීම විසීම පහසුකාරයක් නොවේ එබැවින් එක් එෙක් භික්‍ෂුවකට බොහෝ සඟවෙසිස් ඇවැත් වියහැකිය විනය හොඳින් නොදන්නා භික්‍ෂූන්ට වඩාත් ඒ ඇවැත් සිදුවිය හැකිය. එක් භික්‍ෂුවකට අපපටිච්චන්න ඇවැද්ද බොහෝ තිබිය හැකිය. එක් දිනක් වූ පටිච්චන්න ඇවැද්ද බොහෝ තිබිය හැකිය. දෙදින තුන් දින හත්‍ර දින පස්දින, සදින සත් දින අටදින නවදින දස දින එකලොස්දින දොළොස්දින තෙලෙස් දින තුදුස්දින පටිච්චන්න ඇවැදද බොහෝ තිබිය හැකිය. අරුණට පළමුුව දිනපතා නැගිට තුනුරුවන් වැද ඇවැත් දෙසාගන්නා භික්‍ෂෝන්ට පටිච්චන්න ඇවැත් නොතිබිය හැකිය සවස තුනුරුවන් වැඳ දිනපතා ඇවැත් දෙසාගන්නා භික්‍ෂූන්ට එක් දවසකට වඩා පටිච්චන්න ඇවැත් නොතිබිය හැකිය. නොවරදවා පොහෝ කරන භික්‍ෂූන්ට තුදුස්දිනකට වඩා පටිච්චන්න ඇවැත් නොතිබිය හැකිය. ඒ එකකුත් නොකරන්න වූ භික්ෂූන්ගේ ඇවැත් පටිච්චන්න වී ඇති කාලය ප්‍රමාණය කිරීමද පහසු නැත. පටිච්චන්න අපටිච්චන්න ආපත්ති දෙවර්ගයම ඇති භික්ෂුව විසින් ඒවායින් සුද්දවීම පිණිස පළමුකොට පටිච්චන්න ආපත්තීන් සඳහා පිරිවෙස් පිරියයුතුය. ඊට පසු පටිච්චන්න අපපටිච්චන්න ආපත්ති දෙවර්ගයම එක්කොට සියල්ල සඳහා සදිනක් මානත් පිරියයුතුය. එක් දින පටිච්චන්න ඇවැත්ය දෙ දින පටිච්චන්න ඇවැත්්‍යය යනාදී වශයෙන් බොහෝ ඇ ඇත්තා වූ භික්ෂුව විසින් ඉතා වැඩිගරනක් දින සංවන ලද ඇවැත්වලට යට අඩු දින ගරනක් සැඟ වූ ඇවැත් එක්කොට වැඩිගක් දි පටිච්චන්න වූ ඇත්වල දින ගණනට පිරිවෙස් පිරියයුතුය. එසේ කළකල්හි සියල්ලෙන්ම සුද්ධිය ලැබේ ඉතාම වැඩි දින ගණනක් පටිච්චන්න වූ ඇවැත්වලට අඩුදින ගණන් පටිච්චන්න ඇවැත් එක්කොට සමාදන් වන්නා වූ පිරිවෙස අග්ගස සමෝදාන පරිවාස නම්වෙයි. එය පිරීමේ ක්‍රමය මෙසේය. දසදිනක් පටිච්චන්න වූ ඇවැත්වලට ඉතිරි ඇවැත් එක්කොට පිරිවෙස් පිරීම මෙහි දක්වනු ලැබේ. එය අනුව වැඩි දිනගනන් පටිච්චන්න ඇවැත් මුල්කොට පිරිවෙස් පුරණ සැටි තේරුම් ගතයුතුය අග්ග සමෝදාන පරිවාසය ඉල්ලීමේ වාක්‍ය. අහංබන්තේ සම්බහුලා සංගාධි සේසා ආපත්තිෝ ආපච්ජිං සම්බහුලා ආපත්තිියෝ ඒ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තිෝ දීහි පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ චතුහ පටිච්චන්නයෝ සබහුලා ආපතිෝ පංචාවාහ පටිච්චන්නයෝ සම්බහුල ආපතියෝ ජාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ සත්තාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ අට්ටාහ පට්ටිච්චන්නෝ සම්බහුලා ආපතිෝ නවාහ පටිච්චන්නෝ සම්බහුලා ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ සෝහං බන්තේ සංගං තාසං සම්බහුලානං ආපත්තිීනං යා ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අගගේන සම්මෝධාන පරිවාසං යාචාමී. සීමමාාවේදී සිවුර ඒකාන්සු කොට පොරවා උක්කුටිකෙන් හිඳ සඟයාට වැඳගෙන වාක්්‍ය තුන් වරක් කියා පිරිවැස ඉල්ලනු අගග සමෝධාන පරිවාසද දානය කර්මවා්‍යය සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්හු සම්බහුලා සංගාධිසේසු ආපත්තිෝ ආප්ජි සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ දීහි පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ පංචාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ චාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ සත්තාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතතිෝ අට්ටාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ නවාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංගන් තාසං ආපත්තිී නං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යේන සමෝධහනං පරිවාසං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තිී නං ය ආපත්තිෝ දසාහ පටිච්චන්නේයෝ තාසං අග්‍යන සම්මෝදාන පරිවාසං දදහිය ඒසා ඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ අයංතිස්සෝ බික්හු සම්බහුලා සංගාධි සේසෝ ආපත්තිෝ ආප්ජි සම්බහුලා ආපත්තිෝ ඒකාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තිෝ දීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තිෝ දීහ පටිච්චන්නෝ සහුලා ආපතිෝ චතුහ පටිච්චන්නේයෝ සබහුලා ආපතිෝ පංචාහ පටිච්චන්නේයෝ සබහුලා ආපෝ චාහ පටිච්චන්නයෝ සබහුලා ආපතිෝ සත්තාහ පටචචන්නේයෝ සබහුලා ආපතිෝ අට්ටාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ නවාහ පටිච්චන්නේයෝ සම්බහුලා ආපතතිෝ දසාහ පටිච්චන්නෝ සංග තාසං ආපත්තිීනං ය ආපත්තියා දසාහ පටිච්චන්නේයෝ තාසං අග්්‍යන සමෝදානං පරිවාසං යා්චති සංගෝ තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තිීනං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යන සමෝදානං පරිවාසංදේති යස්සා සමතෝ කමති ඉස්සස්ස බික්කුණෝ තාසං ආපත්තිී නං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අගේන සමෝදානං පරිවාශස්ස දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය දුතියම්පි ඒතමත්හං වදාමි සුනාතු මේ පෙයාලං සෝභාසෙය තතිියම්පි මත්තං වදාමි සුනාතු මේ බන්තේ පෙයාලං සෝභාසේය දින්නෝ සංගේන තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තිී නං යා ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යන සමෝධානන් පරිවාසෝ කමති සංගස්ස තස්මා තුන්හිී ඒව මේතංධාරයාමී පිරිවෙස ගත් පසු එහිදීම සමාදන්ව සංඝ්‍යහට ආරෝචනය කළ යුතු සමාදන් වීමේ වාක්‍ය පරිවාසං සමාධයාමී වත්තං සමාධයාමි තුන්වරක් කියනු පිරිවෙස ආරෝචනය කරන වා්‍ය අහංබන්තේ සම්බහුලා සංගාධි සේසු ආපතිෝ ආප්ජිං සබහුලා ආපෝ ඒකාහ පටිච්චන්නෝ සබහුල ආපෝ දීහ පටිච්චන්නයෝ සබහුලා ආපෝ දීහ පටිච්චන්නයෝ සබහු ආපතිෝ චතුහ පටිච්චන්න සබහුලා ආපෝ පංචාහ පටිචන්නෝ සබහු ආපෝ චාහ පටිචචන්නයෝ සබහුලා ආපතිෝ සත්තාහ පටිච්චන්නයෝ සම්බහුල ආපතිෝ අටठහ පටිච්චන්නයෝ සම්බහුලා ආපතිෝ නවාහ පටිච්චන්නයෝ සම්බහුල ආපතිෝ දසාහ පටිච්චන්නේයෝ සෝහං බන්තේ සංගං තාසං ආපතිීනං ය ආපතිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යන සමෝධානං පරිවාසං යාචिං. තස්සම සංගෝ තාසං ආපත්තිී නං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යේන සමෝධාන පරිවාසං අදසී සෝහන් පරිචෂසාමී වේදයාමාහං බන්තේ වේදයතීතිී මං සංගහෝ ධාරේතු මෙසේ තුන්වර කාරෝචනය කරනු එක් බිති පිරිවෙස නික්ෂප කොට සුදුසු තැනකට ගොස් සමාදන් වෙමින් දින සම්පූර්ණ වනතෙක් පුරණු නික්‍ෂේප කිරීමේ වාක්‍ය පරිවාසං නික්ෂි පාමි වත්තං නික්ෂි පාමි යනුයි තුන් වරක් කියනු වත් මානත් නික්ෂේප කිරීම වනාහි එක් භික්‍ෂුවක් වෙතද කළ හැකිය සීමාවේදී සංඝයා ඉදිරියේ වත හෝ මානත නික්ෂේප කිරීම අමතක වී ගියහොත් එක් භික්‍ෂුවක් වෙත ගොස් නික්‍ෂේප කළයුතුය ඉදින් ඒ භික්ෂුව කලින් ආරෝචනය නොකළ භික්‍ෂුවක් නම් ආරෝචනය කොට නික්‍ෂේප කළයුතුය සීමාවේ ආරෝචනය කරද්දී සිටි භික්‍ෂුවක් වේ නම් ආරෝචනය නොකටම නික්‍ෂේප කළයුතුය මතහෝ මානත ආරෝජනය කිරීමේදී එක් භික්ෂුවකට ආරෝචනය කරන කල්හි වේදයතීතිී මං ආයස්මු දහරේතුූ යයිද දෙනමකට ආරෝචනය කිරීමේදී වේදයාමාහං ආයස්මන්තා ධහරේතු යයිද තනමකට ආරෝචනය කිරීමේදී වේදේතීතිී මං ආයස්මන්තූ දහරෙන්තුූ යයිද කියයුතුය මානත් ඉල්ලීමේදී හා කර්මවාකෙ කීමේ දීද ආරෝචනය කිරීමේ දීද එකළොස්දිනය පටන් තුදුස්තින දක්වා පටිච්චන්න ඇවැත ගැන ඒහා දසහා පටිච්චන්නයෝ දවා දසහා පටිච්චන්නයෝ තේරසාහ පටිච්චන්නයෝ චුද්ධ සහ පටිච්චන්නයෝ යැයි යොදා කියනු. පසලොස්දිනක් පටිච්චන්න ආපත්ති ගැන පක් පටිච්චන්නයෝ යැයි යොදනු සොලොස්තිීන පටන් එකුන් තිස දින දක්වා ඇති දින ගණන් පටිච්චන්න ඇවත ගැන අතිරේක පක්ක පටිච්චන්න යෝ යැයි යොදනු. මසක් පටිච්චන්න ඇවත ගැන මාස පටිච්චන්නයෝ යැයි යොදනු ඉන් ඔබ්බටද අතිරේක මාස පටිච්චන්නයෝ දේ මාස පටිච්චන්නයෝ අතිරේක දේ මාස පටිච්චන්න යෝ යනාදීෙන් යොදා කියනු වර්ෂයක් පටිච්චන්න ඒවා ගැන ඒක සංවරජ්ජ පටිච්චන්නයෝ යැයි යොදනු ඉන් ඔබ්බට අතිරේක ඒකර සංවරජජ දී සංවරජ අතිරේක දී සංවරජ යනාදියෙන් යොදාගත යුතුයි පිරිවෙෙස් පුරා අවසන් වූ පසු පිරිවස් පිරූ ඇවැත්වලට හා අපපටිච්චන්න ඇවැත්වලටද මානත ගත යුතුය. මානත ගැනීමේදී පිරිවෙස නික්ෂේප කොට විසියේ නම් සීම මාලකයේදී නැවත සමාදන්ව සංඝයා හට ආරෝචනය කළ යුතුය. මානත ලැබීමට සුදුසුවන්නේ පිරිවේ සමාදන්ව ඉන්නා තැනැත්තාය. පිරිවෙස නික්ෂේප කොට සිටින අතර මානත ගත්තේද ලැබුයේ නොවයි. එබැවින් එසේ ගෙන පුරණ මානත නිෂ්පලය. පිරිවෙස් පිරූ දිනවල්ද සමහරවර යම්යම් කරුණුුවලින් රත්තිච්චේදය වීමෙන් නිෂ්පල වී තිබිය හැකිය. නියමිත දිනගණකින් එක් දිනයකොදු පිරිවෙස් පිරීම අඩුවී තිබුණොහොත් ඒ තැනැත්තාද මානත ලැබීමට සුදුසු නොවේ. පිරිවෙස සම්පූර්ණ නොකොට මානත ගෙන පිරුයේ ද නිෂ්පලය බැවින් පිරිවෙස් පිරීමෙන්ද පරිස්සම් කළ යුතුය. රත්තිච්චේදය වීම ගැන සැක ඇති්දිය දින වීනම් ඒ දිනවෙනුවට නැවත වත පුරා නිසැක වූ කල්හිම මානත ගත යුතුය. අග්ග සමෝදාන මානත ඉල්ලීමේ වාක්‍ය අහංබන්තේ සම්බහුලා සංගාධි සේසෝ ආපත්තිෝ ආපජ්ජිං, සම්බහුලා ආපත්තිෝ ඒකාහ පටිච්චන්නයෝ. පෙයාල සම්බහුලා ආපත්තිෝ දසාහ පටිච්චන්නයෝ. සෝහං බන්තේ සංගං තාසං ආපත්තිීනං ය ආපත්තිෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යේන සමෝදානං පරිවාසං යාචිං. තස්සම සංගහ තාසං ආපත්තිීනං ය ආපත්තිෝ දසාහ පටිච්චන්නේෝ තාසං අග්හන සමෝධානං පරිවාසං අදාසි සෝහං බන්තේ පරිවුත්ධ පරිවාසෝ අහම් බන්තේ සබහුලා සංගාධිසේසෝ ආපතිෝ ආප්ජිං ආපටිච්චන්නේයෝ. සෝහං බන්තේ සංගං තාාසං සබහුලානං ආපත්තිීනං පටිච්චන්න නංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචාමී තුන් වරක් ඉල්ලනු මානත්ත දාන කර්මවාකය සුනාතු මේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්හු සම්බහුලා සංගාධි සේසෝ ආපත්තිෝ ආප්ජී සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ පෙයාලං සම්බහුලා ආපත්තිෝ දසාහ පටිච්චන්නයෝ. සෝ සංගන් තාසං ආපත්තිීනං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යේන සමෝදානං පරිවාසං යාචි. සංහෝ තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තිීනං ය ආපතියෝ. දසාහ පටිච්චන්නේයෝ තාසං අග්‍යේන සමෝදාන පරිවාසං අදාසී. සෝ පරිවුත්ත පරිවාසෝ අයං තිස්සෝ බික්හු සම්බහුලා සංගාධිසේසෝ ආපත්තිෝ ආපච්චි ආප්ටිච්චන්නයෝ. සෝ සංගං තාසං සබහුලානං ආපත්තිීනං පටිච්චානාණංance අපපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචති. යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස වික්කුණෝ තාසං සම්බහුලානං ආපත්තිී නං පටිචානානංච අපටිචානානංච ජාරත්තං මානත්තං දදෙය ඒසා ඥත්තිී සුනාතුමේ භන්තේ සංගෝ අයං තිස්සෝ බික්කු සම්බහුලා සංගාධසේසෝ ආපත්තිෝ ආපච්ජී සම්බහුලා ආපත්්‍යෝ ඒකාහ පටිච්චන්නේයෝ දෙයාලං සම්බහුලා ආපත්තිෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංගං තාසං ආපත්තිීනං ය ආපත්තිෝ දසාහ පටිච්චන්නයෝ තාසං අගහන සමෝධහන පරිවාසං යාචී සංගෝ තිස්සස්ස වික්කුණු තාසං ආපත්තිීනං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යන සමෝදානන් පරිවාසං අදාසී පරිවුත් පරිවාසෝ අයංතිස්සෝ බික්හු සබහුලා සගාධසේසෝ ආපත්තිෝ ආප්ජී அපටිච්චන්නයෝ සෝ සංගන් තාසං සබහුලානං ආපත්තිීනං පටිචනානංance අපපටිචානානංance ජාරතන් මානත්තං යාචති සංගෝ තිස්සස්ස භික්ුණෝ තාසං සබහුලානං ආපතිීනங පටිචානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං දේතිී යස්සය සමතෝ කමති තිස්සස්ස බිකුණෝ තාසං සබහුලානං ආපතිීනං පටි්චානානංచ අපටිචානානංచ ජාරත්තං මානතං දානங සෝතුන්හස්ස යස්ස නක්හමති සෝභාසය දති අම්පි ඒතමත්තං වදාමී සුනාතු මේ පෙයාලං සෝභාසය තතියම්පි ඒතමත්තං වදාමී සුනාතුම පයාලං සෝභාසය දින්නං සගේන තිස්සස්ස බික්හුණෝ තාසං සම්බහුලානං ආපත්තිීනං පටිච්චානානංච අපපටිච්චානානංච චාරක්තන් මානත්තං කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේ තං දහරයාමී. මානත ලැබීමෙන් පළමු සමාධන්වී තිබූ පරිවාසය අභහවක් ප්‍රාප්ත විය දැන් සීමාවේදීම ලැබූ මානත සමාධන්වී සංඝයාට ආරෝචනය කළයුතුය. සමාදන්වීමේ වාක්‍ය. මානත්තං සමාධයාමී වත්තං සමාධයාමි වරක් කියනු මානත ආරෝචනය කිරීමේ වාක්‍ය ආංබන්තේ සම්බහුලා සංගාධිසේසෝ ආපත්තිෝ ආපච්ජිං සම්බහුලා ආපත්තිෝ ඒකාහ පටිච්චන්නයෝ සබහුලා ආපත්යෝ දීහ පටිච්චන්නයෝ සබහුලා ආපත්තිෝ දීහ පටිච්චන්නයෝ සබහුලා ආපත්තිෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපෝ චාහ පටිච්චන්නයෝෙයා සෝහං බන්තේ සංගන් තාසං ආපත්තිීනං ය ආපතිෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යහෙන සමෝදානං පරිවාසං යාචි තස්සම සංගෝ තාසං ආපත්තිීනං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නේයෝ තාසං අග්‍යන සමෝධානං පරිවාසං අදාසී සෝහං බන්තේ ුත්ං පරිවාසූ අහං බන්තේ සම්බහුලා සංගාධි සේසෝ ආපතිෝ ආප්ජං අපපடிචන්නෝ සෝහං බන්තේ සංගං තාසං සබහුලාන ආපන පටිචානානංance අපපටචානානංance ජාරතා මානතං යාචங தස්ස මේ සංගෝතාසං සබහුලාන ආපතිීන පටිචානානංanceිචානනංచ ජාරතං මානත්තං අදාසී සෝහං මානත්තං චරාමී වේදයාමාහං බන්තේ වේදයතීතිී මං සංගෝධාරේතු මෙසේ තුන්වරක් ආරෝචනය කරනු ඉන් පසු නික්‍ෂේප කරනු කැමතිනං මානත්තං නික්කිිප්පාමී වත්තං නික්කිිප්පාමී යැයි තුන්වාරයක් කියා නික්ෂේප කරනු එක් භික්ෂුවක් වෙසෙන තැනදී ද පිටිය හැකිය මානත පිරීමට යටත් පිරිසෙන් භික්ෂූන් සතර නමක් සිටිය යුතුය. එබැවින් සංගයාට ඇති තැනකට ගොස් දිනහයක් සම්පූර්ණ වනතුරු මානත පිියයුතුය. දිනපතාම එය සංගයාට ආරෝචනය කළ යුතුය. මානත සධනක් පුරා අවසන් කළ පසු විසි නමකට නවාඩු භික්ෂූන් පේසක් සීමාවකට රැස්කරවා අබ්භාන කර්මය කරගත් යුතුය. එසේ කරන කල්හි මානත නික්‍ෂේප කොට සිටියේ නම් සංඝයා ඉදිරියේදී නැවත සමාධන්ව ආරෝචනයද කොට අබ්භානය ඉල්ලිය යුතුය. අබභාන ආයචන වාක්‍ය. ආංබන්තයේ සම්බහුලා සංගාධි සේසුව ආපත්තිෝ ආපජ්ජිං සම්බහුලා ආපතයෝ ඒකාහා පටිච්චන්නයෝ සෝහංබන්තේ සංගං තාසං ආපත්තිීනං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අගේන සමෝදානං පරිවාසිං යාචිං තස්සම සංගෝ තාසං ආපත්තිීනං ය ආපත්තිෝ දසාහ පටිච්චන්නේයෝ තාසං අගේන සමෝදාන පරිවාසං දදාසී සොහංබන්තයේ පරිවුෘත්ත පරිවාසෝ අහං බන්තේ සම්බහුලා සංගාධිසේසුව ආපත්්‍යෝ ආපච්ජිං අපටි්චන්නෝ සෝහං බන්තේ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං පටිචානාණංච අපපටිච්චානාණංච ජාරත්තං මානත්තං යාචං තස්සම සංගෝ තාසං සම්බහුලානං ආපත්තිීනං පටි්චානානංච අප ටිච්චානාණංච ජාරත්තං මානත්තං අදාසී සෝහං බන්තේ චින්න මානතෝ සංගං අබ්බානං යාචාමි මෙසේ තුන්වරක් ඉල්ලනු අබ්බාන කර්මවාක්‍ය සුනාතු මේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්හූ සම්බහුලා සංගාධිසේසෝ ආපත්තිියෝ ආප්ජි සම්බහුලා ආපතිියෝ ඒකාහ පටිච්චන්නයෝ පෙයාලං. සම්බහුලා ආපත්තිෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංගං තාසං ආපත්ති නං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්‍යන සමෝදානං පරිවාසං යාචි. සංගෝ තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තිී නං ය ආපත්තිියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අගේන සමෝධාන පරිවාසං අදාසී සෝ පරිවුත්හ පරිවාසෝ. අයං තිස්සෝ එක්කු සම්බහුලා සංගාධිසේසෝ ආපත්තිෝ ආප්ජි අපපටිච්චන්නයෝ සෝ සංගන් තාසං සම්බහුලානං ආපත්තිී නං පටිච්චානාණංච අපටිච්චානාණංච ජාරත්තං මානත්තං යාචි සංහෝතිස්සස්ස බිखුණු තාසං සම්බහුලානං ආපත්තිීනං පටිච්චානාණංance අපටිච්චානානංච ජාරත්තං මානතං අදසී සෝ චින්නමානතෝ සගං අභානං යාචති යදි සංගස්ස පත්්‍ර කල්ලං සංගෝතිස්සංබික්හු අබෙය ඒසා ඥත්තිී சුනාතු මේ බන්ධේ සග අං තිස්සෝ බික්ු සබහුලා සංගාධසේ සෝ ආපත්ෝ ආපජී සබහුලා ආපතිෝ ඒ කාහ පටිච්චන්නෝ පெයාළං සබහුළ ආපතිෝ දසාහ පටිච්චන්නයෝ සෝ සගන් තාසං ආපతීනං ය ආපෝ දසාහ පටි්චන්නෝ තාසං අගහන සමෝධානං පරිවාසං යාී සංහෝ තිසස් භිකුණෝ තාසං ආපத்தීනං ය ආපතිෝ දසාහ පටිච්චන්නේෝ තාසං අghanන සමෝධානං පරිවාසං අදාසී සෝ පරිවු පරිවාසෝ අයංතිස්සෝ බික්හු සබහුලා සඝහදිසේසෝ ආපත්තිෝ ආප්ජි අපපටිච්චන්නයෝ සෝ සගං තාසං සබහුලානං ආපத்தීනங පටි්චානානංచ අපපටිච්චානානංచ ජරත්තං මානත්තం යාචී සංහෝ තිසස්ස බිखුණෝ තාසං සබහුලානං ආපත්த்தීනං පටිචානානచ අපපටිචානානංచ ජාරත්තං මානත්තං අදසී සෝචින්නමානත්త සංහං අභානං යාචතිී සංහෝ තිස්සස්ස බික්කූ අබහේති. යස්ස සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ අබභානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය. දුතියම්පි ඒත මත්හං වදාමි සුනාතුමේ පෙයාලං සෝභාසේය තතියම්පි ඒත මත්තං වදාමි සුනාතුමේ පෙයාලං සෝභාසේය අभිතෝ සංහන තිස්සෝ බික්හු කමති සංගස්ස තස්මාතුන්හි, ඒව මේතං ධාරයාමි.